ඉන්දන අර්බුදය හමුවේ හෙටදිනේදී පෞද්ගලික බස්රථ දහවණය 10%ක් දක්වා සීමා කිරීමට සිදුවන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. දැන් හෙටදිනේදී ඔබතුමාලා ධාවනය කරනවද නොකරනවද? ඇත්තම ඩීසල් ලැබිලා තුන මාර්ග කීපයකට එක එක ස්ථානවල අපිට පූර්ණ වශයෙන් ධාවනය කරන්න බෑ 10%ක ප්‍රතිශතයකින් අපි ධාවනය කරන්න උත්සාහ ගන්නවා. දැන් ඔබතුමාලා බස් ගාස්තු වැඩි කරගත්තේ ජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දෙනවයි කියලා. මම බස් ගාස්තු ගුණාත්මක සේවයක් පිළිබඳ මම කතා කරන්නේ නැහැ. මම කිව්වේ මේ ගාස්තුව සම්මතය තමයි ආසනගත මගින්ගේ ගාස්තුව. අන්න ඒක තමයි මම කිව්වේ දිගින් දිගටම මේ ඩීසල් ටික සක්‍රීයව ලැබුණාන් පස්සේ මේ ගාස්තුව වැඩි කරමුයි කියලා. ඒක අමාත්‍යවරයාගේ වරද්ද. දානිකව ඩීසල් අපිට ලැබෙන්න ඕන ලීටර් 110ක්. ඒ ලීටර් 110 ආවොත් අපිට පුළුවන් සාමාන්‍ය විදිහට දානිකව ධාවනය කරන්න අපේ බස් රථවල අඩුම වශයෙන් ඩීසල් ලීටර් 106ක්වත් අපිට තුනොත් අඩු ගන්න 150ක් ධාවනය කරන්න ඩීසල් ලීටර් 106ක් අනිවාර්යයෙන්ම අන්තිම අඩු ප්‍රමාණයට ඕන. දැන් නමුත් අපිට දෛනිකව ඩීසල් ලීටර් 106ක් නෙමෙයි අපිට ලැබෙන්නේ ඩීසල් ලීටර් 100කටවත් අඩු ප්‍රමාණයක් තමයි දෛනිකව ලැබෙන්නේ ලංගම ඩිපෝ හරහා. පෞද්ගලික බස් රථ ටිකට ශ්‍රී ලංගම ඩිපෝ වෙනුත් තෙල්නේ, IOC සමාගමනුත් තෙල්නේ, සිපෙට්කෝ සමාගමනුත් ඩීසල් ටික දෙන්නේ නැහැ. එතකොට හෙට දිනේදී අපිට සිද්ධ වෙනවා මේ රටේ පෞද්ගලික බස් රථ 20000න් පෞද්ගලික බස් රථ 500ක් පමණ තමයි හෙට දිනේදී 10 වෙනේ වෙන්නේ. මගී ජනතාව හෙට දිනේදී විශාල කරදර රාශියකට ලක් වෙන්නට ඉඩ තිබෙනවා තමන්ගේ මගී ප්‍රවාහනය සඳහා යොදවන බස් රථ ටික නොමැතිකම නිසා.